Hai Bon. Hai Bon. අපි අවසානයේ නතර කර එකතු වෙන පුතේ මේ 3 දෙනා මේ ආත්මසීරි ඉදිරිමාන්. එයා හිටියේ හිටියද කිය සති මතක නැහැ. හිටියද? සර් මම හිටියා. හා හිටියා. මේ නමින් නෙවෙයි නේද හිටියේ? නෑ සර් දා කරන් ගිය නිසා අපි ෆෝන් එකෙන් ජොයින් වෙලා හිටියා. හරි හරි. තිනුලි තිනුලි හිටියා සොනරුව හිටියා සොනරුව ඇහෙනවද මාව? ඔකේ. හරි. මම අවසානට කතා කරේ කොහොමද සොනරුව? අවසානට මම නතර කරේ කොහොමද ICT පාඩම්? මතකර දිස්තරය යනු ඔව් CP අතරින් කතා කරා නේද? ඔව්. ඔව්. අද කොබලන් පොඩක් කොමින් මතක රෙජිස්ටරේ මතක රෙජිස්ටර ගැන කතා කර දේ. දැන් ඕ ටික පුළුවන්ද? පුළුවන්ද? දැන් බලලද ඇවිල්ලා තින්? දැන් බැලුවද ඕ ටික ක්ලාස් එකට එන්න කලින්? බැලුවා. අද අපි මං හැබැයි පේපර් එකක් දෙනවා මේ පාඩම වුණ ගමන්. පේපර් එකක් දෙනවා මේ පාඩම වුණ ගමන්. පේපරේ පුළුවන් වෙන්න ඕනි. පාඩම් කරලා තියාගන්න ඕනි. හරි. අද ළමයි 4යි ඉන්නේ නේ. මෙහෙම වෙන්න බෑ. ඒ කියන්නේ අද එන ළමයා හෙට නෑ. හෙට ඊට පස්සේ ඊළඟ සතියේ. එතකොට පාඩම මේ වෙලා. වෙනද හිටිය ළමයි 10ක් 11ක් විතර අද 3. එතකොට දැන් මම කරනවා. මේක දිගටම රැඳිලා ඉන්න මේ පාඩමත් එක්ක. හරි. අද කතා කරන මද්ද සැකසුම් මේකේ පරිණාමය. මද්ද සැකසුම් මේක කියන්නේ මොකද්ද පුතේ? කවුරු හරි 3 දෙනාගෙන් එක්කෙනෙක් කියන්නේ. මද්ද සැකසුම් මේක කියන්නේ මොකද්ද කියලා මං හඳුන්වුවා. මොකද්ද? ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් මේ පවතින කොටස ලබා දෙන උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් පවතින සත්‍යසකසීම් සිදු කරන උපකරණයකි. ඔව්. කෙලින්ම කටපාඩම් කරනකොට මත්සකසුම් මේකේ යනු කියන්නේ කටපාඩම් කරගන්න මත්සකසුම් මේකේ වෙන දේ. හරිනේ. මත්සකසුම් මේකේ වෙන දේ මම කතා කරා. 5 දන 6 කියලා එකතු කරන්න ගියොත් ඔය මත්සකසුම් මේකේ ඔය CPU එක එකතු කරලා අපිට අවුට්පුට් එක 11 කියලා පෙන්නනවා. මම ඒක කියලා දුන්නා. දැන් අපි කතා කරන්න හදන්නේ මතක තියාගන්න මාස සැකසුම් මේකේ කියන්නේ මොකද්ද? මාස සැකසුම් මේකේ කොටස් ටික ඔක්කොම හොඳට කටපාඩම් දෙන්න මම පේපර්ස් එකක් දෙන දවසට හොඳට පුළුවන් වෙනවා. මම දෙමාපිය ගෙනලා කියවනවා පාඩම් කරලා එමයි කියලා කියනවා. හරිනේ. ඒකින්ද හොඳට මතක තියාගන්න පාඩම් කරගන්න ඕනේ. අද කතා කරන මාස සැකසුම් මේකේ පරිණාමය. මාස සැකසුම් මේකේ පරිණාමය. මත්සකසුම් මේකේ පරිණාමය. මත්සකසුම් මේක කියන එක දන්නව නේද? ඔව් සර්. මත්සකසුම් මේකේ ෆොටෝත් දැක්ක නේද? ඔව්. ඔව් දැක්කා. පරිණාමය දැන් ඕකේ දැන් මිනිසා පරිණාමය වුණාගේ මිනිසා මුලින්ම මොකක්ද උනේ? මිනිසා ආවේ තියෙන්නේ ඔව් මත්සකසුම් මේක ඔය තියෙන ෆොටෝ එක. දැන් මේ මිනිසා කියන සත්‍යය මුලින්ම ටිකක් මුලින්ම මිනිසා හැදෙන මුල්ම පුරුක කවුද? අහල් තියෙනවද? අහල් නැද්ද? මිනිසත් පුතේ පරම්පරාවෙන් පරම්පරාව දිනුවා. දැන් මේ දැන් අද ලෝකේ ඉඳන් ඉස්සර හිටියේ. ඒ කියන්නේ ටිකෙන් ටික දිනුනෙ වෙනවා. හරිනේ. ඉස්සර හිටපු මිනිස්සුන්ට වඩා දැන් ඉන්න මේ මිනිස්සු ටිකක් හොඳයි නේද? දස් නේද? මොලේ තියෙනවා හොඳට ඒ අලුත් දේවල් නිෂ්පාදනය කරනවා නේද? එහෙමද නැද්ද? එහෙමද? එහෙම තමයි සර්. ඔව්. එහෙම. හරිනේ.
ඒ වගේ මේ මද්ද සැසුම් එක පරම්පරාවෙන් පරම්පරාව දිනුනවා. හරි. අර මද්ද සැසුම් එකේ පොතක් බලමු අපි. සර් මම පෙන්නන්න. පුතේ අපි පොත බලමු මේ. සැසුම් එක දැක්කද හැමෝම පේනවද හැමෝටම නෑ පේන්නේ නැද්ද පේනවා සර් දැන් පේනවා හා හරි පේනනේ සැසුම් එක ඕඩ් තමයි කින්දේ වල ඇහෙනවද කැඩි කැඩි ඇහෙන්නේ හොඳට ඇහෙනවා හරි මේ සැසුම් එකේ ඕඩ් එක තමයි පුතේ ඔය තමයි මස් සැසුම් එක තියෙන්නේ ඔය මේ මද සැකසුම් මේකේ මෙන්න මේ මෙන්න මම මේ පෙන්නන මවුස් පොයින්ට් එක යන තැන බලන්න මේ තමයි මද සැකසුම් මේකේ මේ මද සැකසුම් මේකේ ස්ථානගත වෙලා තියෙන්නේ මෙන්න මේක ඇතුලේ ඔයාලා ඔයාලා ගෙදර තියෙනවද මේ වගේ පෙට්ටියක් කම්පියුටර්ක් ගෙනවම මේ පෙට්ටියක් තියෙනව නේද ඔව් මේක ඇතුලේ තමයි පුතේ මේ මද සැකසුම් මේකේ තියෙන්නේ හරි මේක ඇතුලේ මද සැකසුම් මේකේ තියෙනවා ඒකෙන් හින්දා මතක තියාගන්න ඕනද මෙන්න මේ මේකේ මේ සිස්ටම් යුනිට් පද්ධති එකක මොකක්ද කියන්නේ system unit system unit මේ අද ඉඳන් machine එක කියනවද මේකට නෑ නෑ මොකක්ද එහෙනම් නම system unit system unit ඔක උඩින් ලියා ගන්න පොතේ උඩින් ලියා ගන්න sys sys english මේක sys sys TEM SYS TEM system SYS TEM system SYS TEM system unit SYS TEM system as a unit 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 අනේ මොකක්ද එහෙනම් මේ මේ පෙට්ටිය කියන්නේ පෙට්ටිය කියනකම මම මේ සිස්ටම් යුනිට් අන්න මේකට කියනවා අපි සිස්ටම් යුනිට් සිංහල ලියා ගන්න පද්ධති ඒකකය පද්ධති ඒකකය පද්ධති ඒකකය සිංහල ලියා ගන්න පද්ධති ඒකකය මෙන්න මේක තියෙන නමුතේ මොකේ ඇතුළද මේ ෆොටෝ එක තියෙන මොකේ ඇතුළද මේ ෆොටෝ එක මේකේ තියෙන CPU එක තියෙන මොකේ ඇතුළද සිස්ටම් යුනිට් එක ඔව් සිස්ටම් යුනිට් එක සිංහලෙන් කියනවා නම් පද්ධති ඒකකය ඇතුළ තමයි මේ CPU එක තියෙන්නේ හරි මේ CPU එක උත්තේ පරිණාමය වුණ මේ CPU එක මේ තියෙන පරම්පරාවෙන් පරම්පරාව පරිණාමය වෙලා මේක තමයි හොඳම වර්ගයේ දැනට තියෙන්නේ මුලින්ම පුතේ CPU එක කියලා හඳුන්නේ මේක නෙවෙයි. අපි ඒක තමයි අද බලන්න යන්නේ. හරිනේ? පුතේ මුලින්ම කිව්වොත් මුලින්ම මේ වර්ගයේ CPU එකක් නෙවෙයි අපිට දක්නට ලැබුණේ. ටිකෙන් ටික පරිණාම වෙලා කියලා මම මේ තත්ත්වයට පත් වුනේ. තේරුණාද? තේරුණා සර්. තේරුණා කියන්නේ පුතේ මේකයි. හරිනේ? ආපහු අහගන්න. මෙන්න මේ CPU එක මේ තියෙන මේ ෆොටෝ එකේ තියෙන CPU එක තරමට ඔයාලට
මේ වගේ සීපි එකට එන්න ගොඩක් කල් ගියා. ඒ කියන්නේ ඉස්සෙල්ලම තිබුණේ මේ වගේ සීපි එකක් නෙමෙයි. මුලින් මුලින් පොඩි දියුණු නැති තාක්ෂණයක් මම පෙන්වන්න තිබුණා. දැන් අද වෙනකොට මේ වගේ සීපි එකක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. අපි බලමු මුලින්ම තිබුණු සීපි එක. මේක නෙමෙයි මුලින්ම තිබුණු සීපි එක පුතේ. හරිනේ. මේක ස්ක්‍රීන් එකේ අඳින්න එපා පත්මසිරි. හරි. මකන්න. හරි. මකල් දාන්න පුතේ හොඳේ මකන්න පුළුවන්. ඔහෙන් ඔය පැත්ත නම් මකන්න. මකන්න පුළුවන්. මේ දිලුක නේද ඇවිල්ලා ඉන්නේ. දිනුක නේද මේ නමින් ඇවිල්ලා ඉන්නේ. ඔව් සර්. ඔව් මට කටහඬින් මතකයි දිනුක. මකන්න පුළුවන් වෙන්න ඕනේ පුතේ ඉස්සෙල්ලා ඔයා මැකෝ ඉස්සෙල්ලත් ඔයා ඇන්දෝක ස්ක්‍රීන් එකේ. මකන්න පුළුවන් වෙන්න ඕනේ. හරි මුලින්ම තිබුණු CPU එක මේක නේ පුතේ. මේක නේ මුලින්ම තිබුණු CPU එක. අපි මුලින්ම තිබුණු CPU එක බලමු. මුලින්ම තිබුණු CPU එක තමයි මෙන්න මේක. මේ තියෙන්නේ පුතේ මුලින්ම තිබෙන CPU එක දැක්කද? දැක්කද? දැක්කස. දැක්කද? දැක්ක නේද? මේක තමයි මුලින් තිබුණු CPU එක. හරිනේ. මුලින්ම තිබුණු CPU එක විදිහට ගන්න පුළුවන් උපාංග මේක තමයි. හිටගනල වලින් තමයි වැඩ කරේ. වර්තමානයේ CPU එකකින් තමයි වැඩ කරන්නේ. CPU එක තිබුණොත් විතරයි අපිට යම්කිසි කාර්යයක් කරගන්න පුළුවන්. හැබැයි ඉස්සර CPU එක තිබුණේ නැහැ. CPU එක වෙනුවට තිබුණ මොකද්ද? ඉස්සර CPU එක වෙනුවට තිබුණේ මොකක්ද එහෙනම් මේ මොකද්ද මේකට කියන්නේ රික්තක සර් ඇහෙන්නේ මං කියපු දේවල් ඇහුන්නේ නැද්ද ඇහෙනවද අනිත් අයට ඔව් මේකට කියන නම ඇහුන්නේ ආ රික්තක නල පුතේ මොකද්ද නම චින්තක නල මේ තියෙන භාවිතා කරලාද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මොකද්ද රික්තක නල පේනවද පේනවද සර් පරිගණක පද්ධතියේ මධ්‍ය සැකසුම් ඒකකයේ නිපදීම සඳහා භාවිතා කරලාද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව ඒ පරම්පරා හතරකට වර්ග කර හැකියි පළවෙනි පරම්පරාව රික්තක නල දෙවෙනි පරම්පරාව ට්‍රාන්සිස්ටර් දෙවෙනි පරම්පරාව මෙම වර්ග කිරීම ඔබගේ අවධානය සඳහා වන සරල වර්ග කිරීමක් වන අතර විවිධ අවස්ථාවලදී මත්සැකසුම් ඒකකයේ පරිණාමය විවිධාකාරයෙන් පරම්පරාවට බෙදා දැක්විය හැකි. මුලින්ම එනම් පුතේ මත්සැකසුම් ඒකකයේ පරිණාමය උනේ මුලින්ම මොකද්ද උනේ? මුලින්ම පළවෙනි පරම්පරාවේ භාවිතා වුණේ මොකද්ද පුතේ? රික්තක නල. නල. දෙවෙනි පරම්පරාවේ මොකද්ද පුතේ පාවිච්චි උනේ? ට්‍රාන්සිස්ටර්. ට්‍රාන්සිස්ටර්. දෙවෙනි පරම්පරාවේ අනුකලිත පරිපත අනුකලිත පරිපත තු හතරවෙනි පරම්පරාවේ මොකද්ද ශුද්ධ පරිපත හතරවෙනි පරම්පරාවේ ශුද්ධ පරිපතයක් තමයි පුතේ අපි පෙන්වුවේ ශුද්ධ පරිපතයක් තමයි මම පෙන්වුවේ ෆොටෝ වලින් පෙන්වන්නේ මුලින් මම පෙන්වුවේ නේද CPU එක පෙන්වුවේ නේද මම CPU එක කියලා ෆොටෝ එක මාස එකසු මේක කියලා ෆොටෝ පෙන්වුවේ නේද ඔව් සර් එන්නේ තමයි පුතේ ශුද්ධ පරිපත කියලා කියන්නේ. හරිනේ. ඒවට තමයි ශුද්ධ පරිපත කියලා කියන්නේ. CPU කියන්නේ හරිනේ. එතකන් මේ මේ ශුද්ධ පරිපත වෙනකන් මෙන්න මේවා. පළවෙනි පරම්පරාවේ රික්තක නල පාවිච්චි කරා. දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපත තුන්වෙනි පරම්පරාවේ, සිවන පරම්පරාවේ ශුද්ධ පරිපත. එහෙනම් අපි ඉන්නේ මොන පරම්පරාවද පුතේ දැනට? මොන පරම්පරාවේද අපි ඉන්නේ? සිවන පරම්පරාව. සිවන පරම්පරාවේ අපි පළවෙනි පරම්පරාවේ ඉන්නවද? නැහැ. දෙවෙනි පරම්පරාවේ ඉන්නවද? නැහැ. තුන්වෙනි පරම්පරාවේ ඉන්නවද? නැහැ. එහෙනම් ඉන්නේ මොන පරම්පරාවද අපි මේ පාවිච්චි කරන පරිගණක? අපි මේ පාවිච්චි කරන පරිගණක තියෙන පරම්පරාව මොකක්ද?
අපි මේ පාවිච්චි කරන පරිපත මොන පරම්පරාවේ පරිපරි මේ පරිගණකද? සිවුවන පරම්පරාවේ. සිවුවන පරම්පරාවේ පරිගණක තමයි අපි මේ පාවිච්චි කරන්නේ. හරින්. ඒකේ හින්දපද? ඔහොම තමයි ඔබ තනාගත්තේ. හරි. එහෙනම් මෙහෙම ලියා ගන්න මුලින්ම මාතෘකාව මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය. මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය. සෝමිනි පෙන් ගන්නවා. හරි කියලා. මධ්‍ය සැකසුම් ඒකකයේ පරිණාමය. එකේ තුන ගාව තියෙනවා මධ්‍ය සැකසුම් පරිණාමය. අර මාතෘකාව ලියාගත්තා. හරි ලියාගත්තේ නේද හැමෝම? හය දෙනා ලියාගත්තා. හත් දෙනෙක් ඉන්නවා. හත් දෙනාම ලියාගත්තා නේද? ඔව් සර් ලියාගත්තා. හරි. එහෙනම් අපි මත් මෙහෙම ලියාගන්න. මෙහෙම ලියාගන්න ඡේදයක් විදියට මධ්‍ය සැකසුම් ඒකකය මන් සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය මධ්‍ය සැකසුම් ඒකකය මන් සැකසුම් ඒකකය නිපදවීම සඳහා භාවිතා කරන ලද මධ්‍ය සැකසුම් ඒකකය නිපදවීම සඳහා භාවිතා කරන ලද මධ්‍ය සැකසුම් ඒකකය නිපදවීම සඳහා භාවිතා කරන ලද සදා නිපදවීම සඳහා භාවිතා කරන ලද පරිස ඉලෙක්ට්‍රික් තාක්ෂණය අනුව මන් සැකසුම් ඒකකය නිපදවීම සඳහා භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව හරි පරම්පරා වර්ග කීයද? පරම්පරා වර්ග හතරයි. පරම්පරා වර්ග හතරකි. පරම්පරා වර්ග හතරකි.
පරම්පරා වර්ග හතරක් පරම්පරා වර්ග හතරකි. එහෙනම් පරම්පරා වර්ග හතර සොනිරුර කියන්නේ සරු කියන්න රික්තක නල ට්‍රාන්සිස්ටර් රික්තක නල අනුකලිත පරිපථ ශුද්ධ පරිපථ රික්තක නල නෑ පුතේ පරම්පරා හතර ඒවද පරම්පරා අතර මොනවද? පළමු පරම්පරාව, අන්න පුතේ සොන්ව බලාගන්න. පරම්පරා වර්ග හතර මොනවද? අපි මෙහෙමයි සොන්ව, ඔයා කිව්වා හරි. ඔයා කිව්වේ පළවෙනි පරම්පරාවේ භාවිත කරපු ඉලෙක්ට්‍රොනික උපාංගේ. උපාංගේ තමයි ඔය කිව්වේ. ඔයා පළවෙනි පරම්පරාව රික්තක නල, දෙවෙනි පරම්පරාව ට්‍රාන්සිස්ටර්. එහෙම තමයි කිව්වේ. තේරුණාද සොන්ව? සොනිරු තේරුණාද? පුතේ මේක බලන්න, මේක ෆොටෝ එක බලන්න. මේ දැක්කද මේ මිනිසා? අපි අද මෙන්න මේ තත්ත්වයේ මිනිසෙක් නේද ඉන්නේ? අද මේ වගේ මිනිස්සු ඉන්නවද දැන්? මේ වගේ මිනිස්සු ඉන්නවද දැන්? මට කියන්න. නෑ. එහෙනම් මොන වගේ මිනිස්සුද ඉන්නේ? මේ වගේ මිනිස්සු නේද දැනට ඉන්නේ? ඔව්. එහෙනම් පුතේ අපි පාගේ සැකසුම් මේකෙත් මෙන්න මේ වගේ. මේ පරම් මේ හරි ඉන්නවගේ මොකද? එහෙනම් මාස් සැකසුම් මේකේ රික්තක නල කියන්නේ මෙන්න මේ හරිය වගේ. රික්තක නල, ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපථ, ඊට පස්සේ ශුද්ධ පරිපථ. තේරුණාද පුතේ? එහෙනම් මද සැකසුම් මේකේ හැදෙන්න, මද සැකසුම් මේකේ හැදෙන්න මුල්ම උනේ මොකද්ද පුතේ? මද සැකසුම් මේකේ හැදෙන්න මුලින්ම නිෂ්පාදුන ඉලෙක්ට්‍රොනික උපාංගය මොකද්ද? මද සැකසුම් රික්තක නල. රික්තක නල වලින් පස්සේ පුතේ පරිණාමය වුණා මොනවටද? අනුකල්පිත නෑ පුතේ. රික්තක නල වලින් පස්සේ පරිණාමුනේ මොනවටද පුතේ කියන්න? රික්තක නල වලින් පස්සේ පරිණාමය වුණේ මොනවටද පුතේ? මොනවටද? පුතේ රික්තක නල වලින් පස්සේ පරිණාමය වුණා මොන ඉලෙක්ට්‍රොනික උපාංගයටද? පුතේ මාස් සැකසුම් මේක කියන්නේ CPU එක. ඒක තමයි අවසානම පරිණාම වෙලා ඉස්සරහටම ආපු උපාංගය. තවත් එහාට පරිණාමු වෙන්නේ නැහැ. මාස් සැකසුම් එකෙන් එහාට පරිණාමු වෙන්නේ නැහැ. මුලින්ම රික්තක නල, ඊට පස්සේ ට්‍රාන්සිස්ටර්, ඊට පස්සේ අනුකලිත පරිපථ, අන්තිමේද ශුද්ධ පරිපථ එහෙවත් CPU එකත් මාස් සැකසුම් මේකක. තේරුණාද? මුලින්ම මොකක්ද නිෂ්පාදන උපාංගේ? රික්තක නල. ඊට පස්සේ පරිණාමය වුණා මොකේද? ට්‍රාන්සිස්ටර්, අනුකලිත පරිපථ. හා හා, ඉන්නේ හිමින්. මුලින්ම මේ අහගන්න මම අහන ප්‍රශ්නේ උත්තර දෙන්න. මුලින්ම පරිණාමය වුණේ මොකේද? රික්තක නල. රික්තක නල. ඊට පස්සේ දෙවෙනි, ඊට පස්සේ මේ පරිණාමය වුණේ ඒ කීවෙනි පරිගණක පරම්පරාවද? දෙවන පරම්පරාව. පරිණාමුණේ කීවෙනි පරම්පරාවටද? දෙවන පරම්පරාව. ඒ පරම්පරාව භාවිත කරන ඉලෙක්ට්‍රොනික උපාංගය මොකද්ද? අනුකලිත පරිපථ. ඊට පස්සේ අන්තිමේට පරිණාමුණේ කීවෙනි පරම්පරාවද? සිවුවන පරම්පරාව. ඒ සිවුවනි පරම්පරාවේදී භාවිත කරේ මොනවද? ශුද්ධ පරිපථ. ශුද්ධ පරිපථ වලට මම තව නමක් කිව්ව මොකද්ද?
ශුද්ධ පරිපත වල මම තව නමක් කිව්ව මොකද්ද? සෙන්ටර් යුනිට්ද? CPU මාත්‍සක සූම් එකකේ අපි මේ කතා කරපුව මාත්‍සක සූම් එකේ තමයි පුතේ අන්තිමේට පරිණාමය වුණේ. මාත්‍සක සූම් එකෙන් පස්සේ පරිණාමය වුණා තව මොනවද? පුතේ ඒකෙන් පස්සේ පරිණාමය වුණා තවත්? නැහැ. නැහැ. ඔය ශුද්ධ පරිපත පරිණාමය වුණා. ආ මේ රින්ට කනල එහෙම ඒවා මේ CPU නෙවෙයිද? අනුකලිත පරිපත තමයි ඔන්න CPU බවට පරිවර්තනය වුණේ. හරිනේ. මුලින් එක එක උපාංග අපි මේ මේ ඉන්න දැන් මේවට නම් කියනවා පුතේ. මේවට නම් කියනවා. මේ මේ පුද්ගලයට එක නමක්, මේ පුද්ගලයට එක නමක්, මේ පුද්ගලයට එක නමක්. ඔහොම ඔහොම ඇවිල්ලා මේ 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 පරම් මෙන්න මේ මිනිසෙට එක නමක් කියන්නේ. ඕක හඳුන්වනවා පුතේ. මේ මෙතනින් පටන් ගත්ත මේ පුද්ගලවන්ට එක එක නම් හඳුන්වනවා. හරිනේ. පුතේ හැබැයි මේ පුද්ගලයට තියෙන නම නෙවෙයි මේ පුද්ගලයට තියෙන්නේ. එහෙනම් පුතේ අනුකලිත පරිපථය අනුකලිත පරිපථය කියන්නේ කවදාවත් මේ CPU එකට ශුද්ධ පරිපථ වලට තේරුණාද? තේරුණා සර්. ඔව් සර්. හොයාගන්න මේ පුද්ගලයට අපි ඉතිහාසය හඳුනන්න වෙන නම මේ පුද්ගලයට වෙන නම මේ පුද්ගලයට වෙන නම මේ පුද්ගලයට වෙන නම මේ පුද්ගලයට වෙන නම මේ පුද්ගලය වෙන නම හැබැයි පුතේ මෙතන මේ පුද්ගලයා මේ මිනිසා නේද පරිණාමය වෙමින් යන්නේ මේ ඔව් සර් මේ මිනිසා මේ මිනිසා තමයි පරිණාමය වෙමින් යන්නේ හරි මේ මිනිසා තමයි පරිණාමය වෙමින් යන්නේ හැබැයි මේ එක එක්කෙනාට වෙන වෙන නම් තියනවද තියෙනවා ඔව් තියෙනවා එහෙනම් පුතේ මේ CPU එක තමයි පුතේ අර පරිණාමය මේ යන්නේ. මේ කියනස්සම් තියෙනව නේද මුලින්. එතකොට CPU එක තමයි ඔය මේ වෙනස් වර්ග මිනිසා වගේ. පුතේ CPU කියන්නේ මිනිසා වගේ. හරි CPU එක මිනිසා වගේ. හැබැයි පුතේ මිනිසත් මේ එක પરම්පරාවෙන් එක මේ මේ එක පුද්ගලෙන් පුද්ගලයට වෙන නම් කියන්නේ. එහෙනම් CPU එකටත් එක මේ එකින් එක වෙන නම් කියන්නේ. තේරුණාද පුතේ? එහෙනම් හොඳට අහගන්න. කියාගෙන යනවා. එහෙනම් මේ මිනිසා. එහෙනම් CPU එක නම් මුලින්ම අනුකලිත පරිපථ ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් ඊට පස්සේ මුලින්ම රික්ත කනල් ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් ඊට පස්සේ අනුකලිත පරිපථ අන්තිමේට CPU ශුද්ධ පරිපථ ඕව තමයි නම. හරිනේ. ඕකට කියන නම. එහෙනම් මිනිසා නම් හෝමෝ සාපියන් හෝමෝ සේපියන් ඔහොමම නම් ටික කියාගෙන ගිහිල්ලා අවසානට නම් තියෙනවා. තේරුණාද පුතේ මේ දෙක අතර වෙනස? තේරුණා සර්. තේරුණාද කවුරුහරි ඉන්නවද? කෙලින්ම කතා කරන්න පුතේ. තේරුණාද කවුරුහරි ඉන්නවද? ඒ මට අර දිගට හරහට කිව්ව නම් ටික මම දිගට හරහට කිව්ව නම් ටික? නෑ නෑ අර මුලින් ඉඳන් කතා කරා සොල්ලු. නෑ සොල්ලු නෙමෙයි. දිනුක කියන්නේ මොකද්ද? මුලින් ඉඳන් හැදුනේ අර මේ මිනිසාගේ නම් ටික කොල්ලා පුතේ මොකද සර් මම කියන්නද හා කියන්න පුතේ කවුරුවා කියන්න කමන්නේ පළවෙනි පරම්පරාව රින්ත කනල දෙවන පරම්පරාව ට්‍රාන්සිස්ටර් දෙවන පරම්පරාව අනුකල්පිත පරිපත සිව්වන පරම්පරාව සුද්ධ පරිපත CPU අන්න හරි පුතේ අන්න හරි ඔව් හරි එහෙනම් පුතේ මතක තියාගන්න ඔයාලට එක්සෑම් එකට අහනවාමයි එක්සෑම් එක තියෙන ස්කූල් වල එක්සෑම් එකක් අහනවාමයි එක්සෑම් එකට පරම්පරා ටික අහනවා පරම්පරා වල භාවිතා වුණු ඉලෙක්ට්‍රොනික උපාංග හරිනේ එහෙනම් පුතේ ආපහු කියනවා මිනිසා නම් මේ සම්පූර්ණ සමස්තයක් ඉදිරියට ගත්ත මේ රූපේ මිනිස්සු ඉන්නේ හරිනේ එහෙනම් ඒ මිනිසා නම් මේකේ මිනිසා එකින් එක එක පරම්පරාවෙන් පරම්පරාවට නම් කිව්වා මේ මිනිසා මේ පරම්පරාවේ මේ මිනිසට වෙන නමක් දුවා මේ පරම්පරාවේදී මිනිසට වෙන නමක් දුවා මේ පරම්පරාවේදී මිනිසට වෙන නමක් මෙහෙමම ගියා එහෙනම් CPU එකත් පුතේ CPU එකට මේ පරම්පරාවේදී වෙන නමක් මේ පරම්පරාවේදී වෙන නමක් මේ පරම්පරාවේදී වෙන නමක් මේ පරම්පරාවේදී වෙන නමක් තේරුණාද තේරුණා සර් දැන් ආයෙ මොනවද කරේ මොකද්ද පුතේ දැන් මම ලොග් වුණේ
පුතේ මේ මැසේජ් එක දැක්ක නැද්ද මේ හතරට පටන් ගන්න ඕන කියලා ලින්ක් එක ආවේ නැහැ සර් ලින්ක් එක ආවේ නැහැ හරි මේ මොකද සොනිරු සොනිරු ෆෝන් දෙකකින් ඉන්නේ මොකද සොනිරු ෆෝන් දෙකකින් ඉන්නේ මොකද සොනිරු හරි ෆෝන් දෙකකින් හිටියා මම එපා අයින් වෙන්න කිව්වේ නෑ පුතේ මොකද හේතුව කියලා මං ඇහුවේ ෆෝන් දෙකකින් ඉන්න හරි කවුද දැන් අලුතින් ආවේ කවුද පුතේ දැන් ආවේ කවුද නම කියන්න බිනරු ආ බිනරු පුතේ මෙන් පස්සේ මම ක්ලාස් එක පටන් ගන්න ඔයාලට ටයිම් එක දීලා තියෙනවා නම් ඔයාලට 4ට නම් ලොග් වෙන්න කිව්වේ 3:50ට ලොග් වෙන්න කිව්ව නේද 4ට ක්ලාස් එක පටන් ගන්නවා කියලා එහෙම නේද කිව්වේ අනිත් අය කියන්නේ ඔව් එහෙනම් පුතේ මම ඔය 4 ඔය ලින්ක් එක දානවා නම් පුතේ 4ට ක්ලාස් එක පටන් ගන්නවා කියලා මම පටන් ගන්නේ 4:05ට තව විනාඩි 5ක් දෙනවා හරි තව විනාඩි 5ක්ත් දෙනවා ඔයාලට ඒකින් හොඳට මතක තියාගන්න පුතේ ඔය විනාඩි 5ක්ත් දෙන හින්දා ඔයා ඔයාලා 4:05 වෙනකොට ලොග් වෙලා ඉන්න දැන් 7ට ක්ලාස් එක පටන් ගන්නවා කියලා දෙනවා මම පටන් ගන්නේ 7:05ට එතකම් මම වෙලාවක් දෙනවා ඒකින්ද ඔයාලා ලොග් වෙලා ඉන්න බිනරු බිනරු අපි කතා කරේ පුතේ හෙලෝ ඔව් හරි පුතේ එහෙනම් තේරෙන්නේ නැති මම පුතේ බිනරා කරේ CPU එකේ පරිණාමය. ඔන්න ආපහු අහගන්න හැමෝම CPU එකේ පරිණාමය. CPU එකේ පරිණාමය පුතේ මේ තමයි CPU එකේ පරිණාමය. මුලින්ම CPU එකේ පරිණාමය මොකද්ද බිනරු? බිනරු CPU එකේ පළවෙනි පරිණාමය තමයි පුතේ මුලින්ම CPU එකේ කියලා කියනවා. ඊට පස්සේ පුතේ ට්‍රාන්සිස්ටර් බවට පරිවර්තනය වුණා. ට්‍රාන්සිස්ටර් වලින් අනුකලිත පරිපත බවට පරිවර්තනය වුණා පුතේ. ඊට පස්සේ ශුද්ධ පරිපත බවට පරිවර්තනය වුණා. තේරුණාද? එහෙනම් මේ මධ්‍යසකසුම් මේකට ඉංග්‍රීසියෙන් කියනවා CPU කියලා. එහෙනම් මධ්‍යසකසුම් මේකේ පරිණාමය තමයි පුතේ. මුලින්ම මධ්‍යසකසුම් මේකේ පරිණාමය වුණේ කුමක් උපාංගයක් ඉදිරියද පුතේ? මුලින්ම බිනරු. එක්කනාලා විදියට. ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් ඊට පස්සේ පුතේ අනුකල්පිත පරිපත ඊට පස්සේ පුතේ උස්තික පරිපත උදාහරණකින් කෝ පුතේ මිනිසා ගමු අපි මේ මිනිසා වගේ මිනිසත් පුතේ මේ දැන් ඉන්නේ මේ ඉන්නේ මේ අවුපෙන්තන බාන පුතේ මේ මිනිසා බවට පරිවර්තනය වෙන ගොඩක් කාලයක් ගියා මුලින් මේ වගේ අර වඳුර වගේ පුතේ මේ මුලින් වඳුර වගේ ඊට පස්සේ වඳුරගේ හැඩේ ටිකක් අයින් වුණා ඊට පස්සේ ටිකක් අයින් වුණා එහෙම ටිකක් අයින් වුණා රැවුලවල කොණ්ඩේවල හිටියා ඊට පස්සේ පුතේ දැන් වෙනකොට ලස්සන මිනිසෙක් නිර්මාණය වෙලා තියෙනවා හරිනේ ඒ වගේ තමයි පුතේ CPU එකත් මේ CPU එකත් ඒ වගේ CPU එක පුතේ CPU එකෙත් පුතේ මෙන්න මේ වගේ මුලින්ම රෙක් කරලා ඊට පස්සේ ට්‍රාන්සිස්ටර් බවට ඊට පස්සේ අනුකලිත පරිපත ශුද්ධ බවට අවසානයේ උපාංග තමයි ශුද්ධ පරිපත මිනිසා මෙතනින් එහාට පරිණාමය වුණ නැහැ වගේ හොඳට බලා ගන්න මිනිසා මෙතනින් එහාට පරිණාමය වුණ නැහැ වගේ ශුද්ධ පරිපතත් මේ ශුද්ධ පරිපතත් එහෙනම් පරිණාමය වුණාද මෙතනින් පස්සේ ශුද්ධ පරිපත වලින් පස්සේ පරිණාමය වුණාද නැහැ නේද බිනරු තේරුණාද ඔව් සර් ඔව් තේරුණා ඔන්න පුතේ මම පොඩ්ඩක් කෙටියෙන් කිව්වේ මේට වඩා මම හඳුන්වා දුන්නා අපරාදේ පුතේ අනිත් අය කාලේ ඒකින්ද ඔයා වෙලාවට ලොග් වෙන්න ඉම්පේ අපේ හතරදා ක්ලාස් එක පටන් ගන්න මට ඊයේ වැඩක් තිබුණා පොඩි පෞද්ගලික හේතුවක් තිබුණා ඒකයි මම මේ ක්ලාස් එක නතර කරේ හරි එහෙනම් පුතේ කොහොමද මම නෝට් එක දුන්නේ
මධ්‍ය සකසුම් ඒකකය නිපදවීම සඳහා භාවිත කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය අනුව පරම්පරා වර්ග 4කි. ඔව් එහෙනම් ලියාගන්න එක පළමුණු පරම්පරා පොතේ මම ස්ක්‍රීන් එක දාලා තියෙනවා පළමු පරම්පරාව පළමු පරම්පරාව පළමු පරම්පරාව ඔව් රික්ටර්ක නල කිල් යනතොලු පුතේ වරහන් ඇතුළේ ලියාගන්න රික්ටර්ක නල කියලා ලියාගන්න පොතේ තියෙන විදිහටම ලියාගන්න පොතේ තියෙන හතරවෙනි පරම්පරාව දක්වා මේ ස්ක්‍රීන් එකේ පේනවා ඔයාලට ඔපුතේ කියන්න සේ පළමු පරම්පරා රින්තකනාල දෙවන පරම්පරා ට්‍රාන්සිස්ටර් එහෙමද ලියන්නේ ඔපුතේ එහෙම එහෙම එකක් එකකින් එක පේලියෙන් පේලි ලියාගන්න යටින් යට හොද කොමට කැමරෝන් කරන්න කැම්මොන් කරලා මට වෙනා එක එක්කෙනා ලියන විදිහ පහලින් පහලට නේද පුතේ ලියාගෙන යන්නේ මට ඔව් සර් හරි අභිමානි මට පෙන්වන්න දුලානි සනුක පෙන්වන්න මට නෝට් එක ලියන විදිය කැම්මොන් කරන හැමවම බිනරු කැම්මොන් කරලා පෙන්වන්න මට පෙන්න්න බිනරු පළමු පරම්පරා දෙවන පරම්පරාව දැන් ඔයාලට දැන් බිනරු කලින් වේලාසනින් ආපු හින්දා පරක් වෙලා ආපු හින්දා දැන් ඉතින් බිනරු නෝට් එක පොඩ්ඩක් දුන්නා ඒක ඔහොම තියෙද්දි හරි ඔහොම ලියාගන්න පුතේ ඔහොම ලියාගන්න කමන්නේ සරි ස්ක්‍රීන් එක පේන්නේ හරි මට පෙන්වන්න දැන් කවුද පෙන්වන්නේ තිනු ලිකෝ පෙන්නන් ට්‍රාන්සිස්ටර් හරි 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 කමන්න එහෙම ලියන්න බිනරු මීට පස්සේ මේ ටයිම් එකට සම්බන්ධ වෙන හොදේ හරි මීට පස්සේ ටයිම් එකට සම්බන්ධ වෙන පුතේ අපරාධන කාලේ හරි ඉන්න මං ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම් අපෝ ලියාගන්න
hari hari liaga ni ikmani ikmani parampara hatra liaga liwa sir ha hari tawa liyenawa inno podak liaga ni ikmani liaga palama para rikta kanala devana parampara transitta devana parampara anupilita paripata sivana parampara shudra paripata Hari ni ada hari Anita ya kau mana hari tu hari sir hari sir hari sir hari sir hari eh nama palem ni matu bali ya kan loko itu palemu paramparav Palemu paramparav, palemu matuga, palemu paramparav. Saya palem para merenek kan. Bukan dia. Palemu paramparav. Matuga paramu paramparav. Maranan. Hari putih liwan ya deh. Barangnya tuh liaga lah putih. Eddas nama sih hati lih. Eddha namasi panasaya. Hari sir. Hari. Enam putih. Mehmeli agaknya paling ni. Enam putih paling ni pan panah udah bawa kita agar pun elektronik kita aksi ni muka elektronik upang yang muka ada. Rikta kena lapingi sih. Yang kena muka ada vacuum tube. Cepat mana tu? Oh, enam rikta kena lah vacuum tube. Enam mehmeli agaknya. Paling ni karuna. Taruh lakukan dah lah paling ni karuna li agaknya. Harulah kuna dah paham ini harulah ni. Muka jese, orang ke pasti mata hujan ni. Hari, putih negai. Mham paham ini parang parang kelam matuga adunna.
ඊරස වරහන් ඇතුළ ලියා ගන්නකෝ 1940 1956 ලිව්වද ඔව් එහෙනම් කරුණක් විදිහට ලියා ගන්න පුතේ පළවෙනි තරු ලකුණ දා ගන්න පුතේ හරිනේද දිනුක හරි හරි එහෙනම් මෙහෙම ලියා ගන්න භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ලෙස 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 අද පුතේ භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ලෙස මොකද්ද භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ලෙස රික්තක නල හඳුන්වා දිය හැක රික්තක නල ගායෙන් පුතේ මේ බලාගන්න බලාගන්න මේ බලාගන්න බලාගන්න හැම බලන්න හැමම හරි රික්තක නල ගායෙන් පුතේ මෙන්න මේ ඉංග්‍රීසි බලියා ගන්න වැකුම් ටියුබ් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ලෙස රික්තක නල වරහන් ඇතුලේ වැකුම් ටියුබ් කියලා ලියා ගන්න භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ලෙස රික්තක නල වරහන් ඇතුළේ ලියාගත්ත වැකුම් ටියුබ් කියලා හරිනේ භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ලෙස රික්තක නල හඳුන්වා දිය හැක හරි භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ලෙස ලිව්වද ඒ ටික පුතේ ඔව් සර් ඔව් ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ලෙස රික්තක නල කියන එක ලිව්වද ඔව් සර් හඳුන්වා දිය හැක හඳුන්වා දිය හැක හරි නේද හරි සර් හරි එහෙනම් පුතේ ඊළඟට ලියා ගන්න ඊළඟ කරුණ එහෙනම් මෙතන පිළිතුරු තාක්ෂණය වැඩි කිරීම වැඩි කිරීම මොකද්ද පුතේ භාවිතා කරපු ඉලෙක්ට්‍රොනික තාක්ෂණය ඔය කියන කොහොමද වැඩි කිරීම භාවිතා කරපු භාවිතා කරන ලද ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මොකද්ද පුතේ පළවෙනි පරම්පරාවේ රික්තක නල හරි එහෙනම් පුතේ ඊළඟ කරුණ ලියා ගන්න පුතේ මේ රික්තක නල ඔයාලා ඔය පරණ ටීවී වල දැකලා තියෙනවද මේ රික්තක නල පුතේ ඔය රික්තක නල කියන එක වැකියුම් ටියුබ් කියන එක ඔයාලා පරණ ටීවී වල දැකලා වැකියුම් ටියුබ් ලොකු ටීවී එකක දැකලා තියෙනවා ලොකු ටීවී වල කියලා අ පරණ ටීවී අර ලොකු ගෙඩිය වගේ ටීවී එකේ දැකලා තියෙනවා අන්න හරි අර ගෙඩිය වගේ ටීවී වල පුතේ මෙන්න මේ වගේ කෑල්ලක් තියෙනවා ඔයාලට මෙන්න එන්නේ අන්නේ ගෙඩිය වගේ ටීවී වල තියෙන එන්නේ කෑල්ල වගේ තමයි පුතේ ඔය වැකියුම් ටියුබ් එක ඔය රික්තක නලත් එන්නේ තේරුණා නේද සර් ඒකට කරන්ට් එක ගොඩක් යනවනේ අන්න හරි
බලන්න පුතේ ඔය අර ගෙඩි ලෝ ගෙඩි තියෙන අපිට කියනවා අපි ICT වල CRT monitor කියලා CRT TV කියලා අත් මම ඒක මෙතන කියන්නේ නැහැ පුතේ ඔයාලට එච්චර දෙයක් ඕනේ නැහැ දැන් හත වසරනේ මේ පුතේ ඒ ඒ ලොකු ගෙඩි TV වල කරන්ට් එක පිච්චෙනවා වැඩි නේද ඒ ලොකු TV වල කරන්ට් එක පිච්චෙනවා වැඩි නේද පුතේ ඔව් නේද අපේ එක ගනල්ලා පිච්චෙනවා එහෙනම් පුතේ මේ ඔව් එහෙනම් පුතේ මේ පරම්පරාවේ තිබුණ පරිගණකත් කරන්නේ වැඩිද නැද්ද? වැඩි. පරිගණ මේ පරම්පරාවේ දැන් අපි මේ කතා කරන පරම්පරාවේ පරිගණක වල කරන්ට් එක පිච්චෙනවද වැඩිද අඩුද? වැඩි පිච්චෙනවා. වැඩි පිච්චෙනවා. ඒ මොකද හේතුව මෙන්න රික්ත කනල භාවිතා කරපු හින්දා පුතේ. මෙන්න මේ රික්ත කනල භාවිතා කරපු හින්දා තමයි කරන්ට් එක පිච්චෙන්නේ වැඩි. හරි. ඒක මෙහෙම ලියාගමු පුතේ. රික්ත කනල භාවිතා කිරීම නිසා හරි රික්ත කනල භාවිතා කිරීම නිසා වැඩි විදුලි පරිභෝජනයක් ඇත. වැඩි විදුලි පරිභෝජනයක් ඇත. වැඩි විදුලි පරිභෝජනයක් ඇත. රික්ත කනල භාවිතා කිරීම නිසා වැඩි විදුලි පරිභෝජනයක් ඇත. සරි රික්ත කනලයට දාලා හයිඩ්‍රේෂන් වයර් එක හයි කරන්නේ මොන හයිඩ්‍රේෂන් වයර් එකද පුතේ අර ගෙඩිය වගේ ටීවී එකේ තියෙන අර වයර් අර ප්ලග් මේ ඇතුලේ ප්ලග් එකක් වගේ එකක් ඒක හයි ගන්නේ මේ රික්ත කනලයට ඒකටද නෑ නෑ පුතේ නෑ 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 ඒක ඔයාලා ඒ තාක්ෂණය දන්නේ නෑ රික්ත කනලේ හයි වෙනවා පුතේ මේ ඒක දන්නේ නෑ පුතාලා ඒක වැඩක් නෑ පුතාලට හරි ඒ ටීවී එක අමතක කරන්න පුතේ මම මේ ටීවී එකේ තියෙන අන්නේ වගේ ඒ බල්බය වගේ කොටස ඒ වගේ එකක් තමයි රික්ත කනලයක් කියලා කියන්නේ අන්නේ වගේ පොට ඒ වගේ හැඩයක් තමයි රික්ත කනලයේ තියෙන්නේ හරි අනික මේ රික්තක ඒ ටීවී එකේ තියෙන පුතේ රික්ත කනල නෙමෙයි හරි ඒ ටීවී එකේ රික්ත කනල නෑ මං කියන්නේ ඒ ටීවී එකේ තියෙන බල්බය වගේ තමයි රික්ත කනල ඒක මං කිව්වේ ටීවී එකේ තියෙන රික්ත කනලක් නෙමෙයි ඒ රික්ත කනලේ වගේ ඒ ටීවී එකේ තියෙන ඒ බල්බය වගේ ඒ කෑල්ල වගේ තමයි රික්ත කනලේ හරි 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 ලිව්ව නේද හැමෝම ලිව්ව නැත්නම් පුතේ කෙලින්ම කියන්න ලිව්ව නැහැ සෝ මට කොතනද මේ ඇටරුනේ මට මේ මෙතන කියන්න කියලා කියන්නේ එතකොට මම කියනවා දැන් නම් අපරාධේ නෝට්ටේ ලියන්න නැතුව කවුරුත් යන්න එපා මම ඒක උරේ කියන්නේ රික්ත කනල භාවිත කිරීම සඳහා වැඩි විදුලිය පරිභෝජනීය ඇත ඒකනේ ඔව් වැඩි විදුලි පරිභෝජනයක් කොහොමද මම කියුවේ මේ මිනර නෝට් එක කියන්න රික්ත කනල භාවිතා කිරීම නිසා වැඩි විදුලි පරිභෝජනයක් ඇත ඔව් රික්ත කනල භාවිතා කිරීම නිසා වැඩි විදුලි පරිභෝජනයක් ඇත හරි හරි ආගත්තා හරි පුතේ පරිගණකේ ප්‍රමාණය කොහමද අඩුයිද කුඩායිද කුඩා ඔය පළමු පුතේ පළමු පරම්පරාවේ පරිගණකේ කුඩායිද ලොකුයිද කොහොමද ලොකුයි ලොකුයි පුතේ පළවෙනි පරම්පරාවේ පුතේ දැන් මේ අපි දැන් මම මේ පාවිච්චි කරන ලැප්ටොප් එක පුතේ ලැප්ටොප් 100ක් වුණත් මගේ කාමරේ තියාගන්න පුළුවන් නේද ලැප්ටොප් 10ක් 15ක් වුණා මගේ කාමරේ තියාගන්න එහෙම ඉස්සර පළමුණු පරම්පරාවේ පරිගණක පුතේ කාමරයක් තරම් ලොකුයි තේරුණාද කාමරයක් තරම් ලොකේ පළමුණු පරම්පරාවේ පරිගණක තේරුණා නේද ඔව් තේරුණාද ඔව් සර් ඔව්
එහෙනම් හොඳට මතක තියාගන්න පළමු පරම්පරාවේ පරිගණක ඉතා විශාලයි. හොඳට මතක තියාගන්න. හරි. දැන් එහෙම නෙවෙයි. දැන් වර්තමාන අපි බලමු දු පරම්පරාවේ පරිගණක. බලමු. Generation computer. හරි අපි බලමු පළමු පරම්පරාවේ පරිගණක. මේ තියෙන දැක්කද උදේ පළමු පරම්පරාවේ? පේනවද? පේනවද? ඔව් සර්. ඔව්. කොහොමද කාමරයක් මේ දැන් භාවිතා දැන් භාවිතා වෙන පරිගණක වගේ නෙවෙයි නේද? ලොකු වෙ නේද? කාර්යාලය නේ. ඔව් සර්. ගොඩක් ලොකු. ඔව් ලොකු වෙ නේ. ඒ දැන් භාවිතා වෙන පරිගණක වගේ නෙවෙයි නේද? ඇහෙනවද? පේනවද? ඇහෙනවා. එහෙනම් ඊළඟට එහෙනම් පරිගණක දැක්කා. එහෙනම් ලියා ගන්න. පරිගණකයේ ඊළඟ තරු ලකුණු. පරිගණකයේ ප්‍රමාණය. ඊළඟ තරු ලකුණ. පරිගණකයේ ප්‍රමාණය. පරිගණකයේ ප්‍රමාණය. පරිගණකයේ පරිගණකයේ ප්‍රමාණය විශාලය. පරිගණකයේ ප්‍රමාණය විශාලය. පරිගණකයේ ප්‍රමාණය විශාලය. විශාලය නේ, ඉතාමත් විශාලය කියලා ලියාගන්න. පොඩ්ඩක් කකපාදයක් දාලා පරිගණකයේ ප්‍රමාණය ඉතාමත් විශාලය කියලා ලියන්න. පරිගණකයේ ප්‍රමාණය ඉතාමත් විශාලය. පරිගණකයේ ප්‍රමාණය ඉතාමත් විශාලය. මොකද සර්? පරිගණකයේ ප්‍රමාණය ඉතාලේ. පරිගණකයේ ප්‍රමාණය ඉතාමත් විශාලය. හරි. ඊට පස්සේ මේ මේ පරිගණය අපි දැන් අපි අපේ පරිගණක අපි දැන් අපේ ළඟ තියෙන පරිගණකෙන් වේගවත් නේද? වේගවත් නේද? අපි ළඟ තියෙන වේගයෙන් වැඩ කරන්න පුළුවන් නේද? එහෙමද බැරිද? වේගයෙන් වැඩ ගන්න බැරිද? කොහොමද? වේගයෙන් වැඩ ගන්න පුළුවන්. වේගයෙන් වැඩ ගන්න පුළුවන්. හැබැයි ඔය පළවෙනි පරම්පරාවේ පරිගණකවල වේගය අඩුයි. හරි. වේගය ඉතාමත් අඩුයි. වේගය ඉතාමත් අඩුයි. එහෙනම් ලියා ගන්න. මෙහෙම ඊළඟ කරුණ. ක්‍රියාත්මක වීමේ වේගය
ක්‍රියාත්මක වීමේ වේගය අඩිය අපිට කරන්න ගිය කරන්ට් එක ගියාද ඔව් එළිය ෆෝන් එක බැටරි තියෙනව නේද ඔව් රවුටරේ නේද යන්නේ ඔව් යන්නේ රවුටරේ නම් දැන් රවුටරෙන්ද යන්නේ ඔව් එතකොට දැන් නැහැනේ පුතේ දැන් ෆෝන් එකේ ඩේටා තියෙනවද ක්‍රියාත්මක වීමේ වේගය අඩුය එහෙනම් වේගය කොහොමද වේගය අඩුයි ක්‍රියාත්මක වීමේ වේගය අඩුය ලියාගත්තද ක්‍රියාත්මක වීමේ වේගය අඩුය ලියාගත්ත නේද ඔව් සර් හරි වරහන් ඇතුළේ ලියාගන්න වරහන් ඇතුළේ ලියාගන්න මෙහෙම මොකද්ද වරහන් ඇතුළේ ලියාගන්න මෙහෙම මං කිව්වා ක්‍රියාත්මක වීමේ වේගය අඩුය කියලා ඊට පස්සේ වරහන් ඇතුළේ ලියාගන්න මෙහෙම මිලි තප්පරවලින් මනින ලදී මිලි තප්පරවලින් මනින ලදී මිලි තප්පරවලින් මනින ලදී මිලි මිලි තප්පර මිලි තප්පර මිලි තප්පර වලින් මනින ලදී මනින මිලි තප්පර වලින් මනින ලදී මිලි තප්පර වලින් මනින ලදී ලියාගත්තද මේ එහෙනම් ක්‍රියාත්මක වීමේ වේගය මැන්නේ මොකෙන්ද බිනරු කියන්නේ ක්‍රියාත්මක වේගයේ වීමේ වේගය මොකෙන්ද මැන්නේ මිලි තප්පර වගේ මිලි තප්පර සොරිරු කියන්නේ මිලි තප්පර වගේ මිලි තප්පර වලින් තමයි ක්‍රියාත්මක වීමේ වේගය මැන්නේ අභිමානි කියන්න මිලි තප්පර මගින් මෙනුෂ මිලි තප්පර මගින් මෙනුෂානේ මෙනුෂ නෙවෙයි නේද මෙනුෂ ආහා හරි හරි එතකොට හරි එහෙනම් ඊළඟ එක පුතේ මේ ඉස්සර පළවෙනි පරම්පරාවේ පරිගණක අපෝගෙන් වැඩි අඩුයි මිලි වැඩි අඩුයි වැඩි වැඩි පුතේ අනිවාර්යෙන් වැඩි දැන් තියෙන අපි දැන් පරිගණකයක් ගන්නවා අපි 10000ට ඒ කාලේ විශාල ඉතාමත් විශාලයි ඔය පළමු පරම්පරාවේ පරිගණක ගොඩක් වියදමක් යනවා ඒයි පුතේ පරිගණකය මේ කාමරයක් තරම් ඒ කියන්නේ අතිවිශාල පරිගණකයක් ගන්නකොට පොඩි සල්ලි ප්‍රමාණයක් නෙවෙනේ ඕල් කියන්නේ ගොඩක් සල්ලි වෙන්නේ එහෙනම් පිරිවැය වැඩි හරි ඒ වගේම ඔය කම්පියුටර් කැඩෙනවා ගොඩක් වියදමක් යනවා මේ දැන් තියෙන මේ දැන් දෙන පරිගණකයක් කැඩුණා පුළුවන් අපිට හදාගන්න රුපියල් 100ක් 200ක් 1000ක් තියලා හදන්න පුළුවන් 10000 2000ක් තියලා හදාගන්න පුළුවන් ඒ පරණ කැලේම හදාගන්න පුළුවන් ඒ වගේ නේ පළමු පරම්පරාවේ පරිගණක ඉතාමත් නඩත්තු වියදම් වැඩි කැඩෙනවා වැඩි නඩත්තු වියදම් වැඩි 10000 2000 නෙවෙයි 10 15 10 යන්නේ පුතේ පරිගණකේ කැඩුනම හදන්න ඒකෙන්ද පිරිවැයත් ඇති ඒ කියන්නේ පරිගණකේ මිලදී ගන්න පිරියයත් ඇති ඊට පස්සේ නඩත්තු යෙදම ඒ කැඩුනම හදන්න යන යෙදමත් ඇති තේරුණා දෝටම ඔව් සර් ඔව් එහෙනම් මෙහෙම ලියාගන්න ඊළඟ කරුණ නිෂ්පාදනය හා නඩත්තුව සඳහා
ලියා ගත්තද? ලියා ගත්තද? නිෂ්පාදනය නැවතු සඳහා විශාල පිරිවැයක් එහොම ඉන්න නිෂ්පාදනය නැවතු සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. නිෂ්පාදනය නැවතු සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. විශාල පිරිවැයක් දැරීමට සිදුවේ. හරි නේද? ලියාගත්ත නේද? ලියාගත්තද හැමෝම? කතා කරන්න. ඔව් සර්. ඔව් සර්. හරි. ඊළඟ එක ඔය පරිගණක සඳහා උදාහරණ. මොනවද පරිගණක? ඔය තියෙන ඕන් තරම් පරිගණක ඒ කාලේ එකක් තමයි එනි එක්. මොකද්ද? එනි එක්. දෙවෙනි එක තමයි යුනිවැක්. මොනවද පරිගණක? නම් ඒ කාලේ තිබුණ පරිගණක මොනවද? යුනියක්, එනියක්, යුනියක්, එඩ්ඩක්. ලිය කියන්න අපව. එනියක්, එනියක්, එඩ්ඩක්. අපව. එනියක්, යුනියක්, එඩ්ඩක්. අපව. එනියක්, එහෙනම් ඔය පරිගණක ලියාගන්න. එහෙනම් මෙහෙම ලියාගන්න. කරුණක් ඉදිරියට මෙහෙම ලියාගන්න. පළමු පරම්පරාවේ පරිගණක ලෙස පළමු පරම්පරාවේ පරිගණක ලෙස පළමු පරම්පරාවේ පරිගණක ලෙස මොකද? පළමු පරම්පරාවේ පරිගණක ලෙස පළමු පරම්පරාවේ පරිගණක ලෙස පළමු පරම්පරාවේ පරිගණක ලෙස
පළමු පරම්පරාවේ පරිගණකයේ සෙන් ලියා ගන්න පුතේ ඔන්න ඔය තියෙන මේ ඔය එනියක් යුනියක් එඩ්ඩක් කියන තුන ලියා ගන්න එනියක් යුනියක් එඩ්ඩක් කියන තුන ලියා ගන්න මොකද්ද සර් පළමු පරම්පරාවේ පරිගණක ලෙස ඊට පස්සේ එනියක් යුනියක් එඩ්ඩක් කියලා මේ තුන ලියා ගන්න ලියාගත්තද හරි නේද ලියාගත්ත නේද ඕඩික ලියලා පුතේ ලියා ගන්න හඳුන්වා දියක කියලා ලියා ගන්න ඔය ඉංග්‍රීසි වචන ටික ලියාගෙන පරිගණක තුන ලියාගෙන ඊට පස්සේ ලියා ගන්න හඳුන්වා දිය හැක 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 දුන්නා දිය හැක යාගත නේද ලියාගත්තද ඔව් ඔව් අනිත් අය කියන්න අනිත් අය ලියාගත්තද ඔව් සර් ඔව් සර් ගයන් ඔයා කියන පළමු පරම්පරාවේ පරිගණක තාක්ෂණය මේ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය
පරම්පරා ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මොකද්ද? රික්තක නල. රික්තක නල. හරි. ගයන්නේ මොකද්ද? ගුඩක් වැටුණා ඉන්නුත්. ගයන්සා. සෝරි. ගයන්සා. හරි. පුතේ පේනවා හතරෙනි පිටුවේ. මම ස්ක්‍රීන් එකේ පේනවා. හතරෙනි පිටුවේ. රික්තක නල ෆොටෝ ටික පේනෝ නේද පුතේ? රික්තක නල වල ෆොටෝ. පළවෙනි පරම්පරාවේ පරිගණකෙකුත් පේනෝ නේද? හරි. එහෙනම් ඒක එච්චරයි පුතේ. ඔතනින් එනම් පළවෙනි පරම්පරාව ඉවරයි. එහෙනම් මොකද්ද කරන්නේ හැමෝම මේ ටික මොකද්ද කරන්න ඕනි? හැමෝම ආ දන්න කෙනෙක් කියන්න මොකද්ද කරන්න ඕනි? මේ ටික හැමෝම මම ඉතුරු වචනේ කියන්නේ මොකද්ද කරන්න ඕනි? පාඩම් කරන්න. අන්න හරි බිනරු. අන්න හරි. අන්න හරි. එහෙනම් මේ ටික හැමෝම පාඩම් කරන් ඉන්න ඕනි. මං කිව්ව නේද? මං කිව්වනේ කෙලින්ම මේ තේරෙන්නම කියලා දුන්නනේ පුතේ. තේරෙන්නම කියලා දුන්නු. පළවෙනි පරම්පරාවේ පරිගණක මේ විදුලි පරිභෝජනය වැඩි, භාවිතා කරන ඉලෙක්ට්‍රොනික පරිගණක ප්‍රමාණය ඉතාමත් විශාලයි, වේගය අඩුයි, අඩුයි වගේ මේ ක්‍රියාත්මක වීමේ වේගය මනින්න මොනවයින්ද? මිලි තප්පර වලින්. ඊට පස්සේ නිෂ්පාදන පිරියය හා නඩත්තු පිරියය වැඩි. ඒ වගේම පරිගණක පද්ධති තමා භාවිතා කරපු පරිගණක තමා ENIMAC, UNIMAC, EDDAC. ENIMAC, UNIMAC, EDDAC. හරිනේ. ඔය තමයි පළවෙනි පරම්පරාවේ භාවිත කරේ. ඔන්න පුතේ පළවෙනි පරම්පරාවේ කාලපරාසය තමයි 1940 ඉඳන් 1956 වෙනකම් පළවෙනි පරම්පරාව තමයි පාවිච්චි වුනේ. ඒ කාලේ තමයි 1956 වෙනකම් ඔය වගේ පරිගණක පාවිච්චි කරේ. ENIMAC, UNIMAC, EDDAC කියන පරිගණක පාවිච්චි කරේ 1950 කාලේ තමයි ඔය පරිගණක. හරි. ඔය පරිගණක පාවිච්චි කරේ 1940 1956 අතර කාලේ තමයි පාවිච්චි කරේ. හරි. ඊට පස්සේ යනෝ කීවෙනි පරම්පරාවට? කීවෙනි පරම්පරාවට අපි ඊළඟට යන්න ඉන්නේ? දෙවන පරම්පරාවට. දෙවන පරිගණක පරම්පරාවට තමයි ඉන්නේ. හරි. ඔය තියෙන්නේ පුතේ දෙවන පරම්පරාවේ භාවිත කරපු ඉලෙක්ට්‍රොනික තාක්ෂණය මොකක්ද? විදුලි පරිභෝජනය පළවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. හොඳට මතක තියාගන්න. පළවෙනි පරම්පරාවට පරිභෝජනය අඩුයි. ඒ වගේම පරිගණකේ ප්‍රමාණයත් පළවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි. හරිනේ. පළවෙනි පරම්පරාවට සාපේක්ෂව ප්‍රමාණයත් අඩුයි. ක්‍රියාත්මක වීමේ වේගය වැඩි පුතේ. ක්‍රියාත්මක වීමේ වේගය වැඩි. ඒ වගේම පුතේ පිරිවැය නම් පොඩ්ඩක් වැඩි. හරිනේ. ක්‍රියාත්මක වීමේ වේගය වැඩි, පිරිවැය වැඩි. හැබැයි තේරුණාද අඩු මොනවද? අඩු තමයි විදුලි පරිභෝජනය අඩුයි. පරිගණකේ ප්‍රමාණය අඩුයි. හැබැයි ක්‍රියාත්මක වීමේ වේගය මොකද එන්න වෙලා තියෙන්නේ? මොකද වෙලා තියෙන්නේ? ක්‍රියාත්මක වීමේ වේගය වැඩි වෙලා අඩුයිද? මොකද්ද පුතේ වෙලා තියෙන්නේ? ක්‍රියාත්මක වීමේ වේගය වැඩිද අඩුයිද? වැඩි. වැඩි. පිරිවැය වැඩිද අඩුයිද? වැඩි. වැඩි. ඔව්. විදුලි පරිභෝජනය පරිගණක ප්‍රමාණයයි විතරයි පුතේ අඩු වෙලා තියෙන්නේ. හරිනේ. විදුලි පරිභෝජනයත් අඩුයි, පරිගණක ප්‍රමාණයත් අඩුයි. ක්‍රියාත්මක වීමේ වේගය වැඩි. ක්‍රියාත්මක වීමේ වේගය වැඩි කියන්නේ හොඳයිද? හොඳයිද නරකයිද? හොඳයි. හොඳයි. ක්‍රියාත්මක වීමේ වේගය වැඩි කියන්නේ හොඳයි. වේගෙන් වැඩක් කරගන්න පුළුවන්. පිරිවැය වැඩි කියන්නේ හොඳයිද නරකයිද? නරකයි. නරකයිනේ නරකයිනේ. මොමද පිරිවැය වැඩිලා කම්පියුටර් එකක් ගන්න. බොහොම අමාරුයි. අපි මේ කම්පියුටර් ගන්නනේ. නරකයි. එහෙනම් පිරිවැය වැඩි වෙන එක අවශ්‍යයි. විදුලි පරිභෝජනය අඩුයි කියන්නේ අවශ්‍යද වාසියද? වාසිය. එතකොට පරිගණකේ ප්‍රමාණය වැඩි වෙනව අඩු වෙනව කියන්නේ වැඩි වෙනව කියන්නේ අවශ්‍යද වාසියද? වාසිය.
ලොකු කාමර හදන්නේ නෝක දාන්නද අපිට මේ ඉන්නවත් කාමර නැතුව කොහොමද මේ පරිගණකයක් තියන්න කාමරයක් හදන්නේ ඕ එහෙනම් ඕ ඉලෙක්ට්‍රොනික තාක්ෂණයේ ට්‍රාන්සිස්ටර් විද්‍යුත් පරිභෝජනයේ අඩුයි පරිගණක ප්‍රමාණයත් පළවෙනි පරම්පරාවට සාපේක්ෂව අඩුයි ක්‍රියාත්මක වීමේ වේගය හැබැයි වැඩි පිරිමයත් වැඩි හැබැයි පරිගණක වහන්දා උදාහරණ තමයි IBM 7030 CDC 1604 තේරුණාද ඔව් ඔව් තේරුණා එහෙනම් පුතේ මේ පරිගණක පරම්පරාව අපි කතා කරමු ඊළඟ සතියේ හරිනේ මේ පළවෙනි පරම් මේ පරිගණක පරම්පරාව මේ සතිය කතා ගන්න මුදවා පාඩම් කරන්න තියෙන ප්‍රමාණය වැඩි හරිනේ ඒක කරලෙනවා පුතේ ඒ කියන්නේ වැඩි නෝ ප්‍රමාණයක් දුන්නම අපි හිමීට කරගෙන යන ඕන් තරම් කාලය තියෙනවා පාස් කරන්න මේ මෙතනින් පස්සේ පුතේ දෙවෙනි පාඩම හරිනේ මේ පරම්පරාව ටික ඉවරන ගමන් මේ බලන්න මේ පරම්පරාව ටික ඉවරන ගමන් පුතේ තියෙන මෙහෙයුම් පද්ධතිය ගැන පාඩම දෙවෙනි පාඩම ඒ කියන්නේ අපිට තව පොඩි කොටසක් ඉවර ගන්න තියෙනවා ඒකින්ද පුතේ පැයකමාරක් උගන්වනවා කියන හොඳටම ඇත්ටි ඔයාලගේ වයසට ICT හරිනේ ICT කියන්නේ පොඩ්ඩක් අමාරුයි ඒ ලේසියට ගණන්න පුළුවන් ඒ වගේම ඔයාලට මතක තියාගන්න ඕනේ හින්දා මම විනාඩි 30ක් අඩු කරලා පැයකමාර තුනට හොඳට උගන්වනවා හරිනේ ඒක හොඳයි පුතේ නැත්නම් ඔයාලට අමතක වෙනවා දැන් පාඩම් ගන්න ගියම පරම්පරාවේ දෙවෙනි පරම්පරාවේ දෙකම කටපාඩම් කරන්න ගියොත් මොකද වැඩි අමාරුයිද ලේසි දමාරුද පරාදයක් පාඩම් ගන්න කිව්ව. අමාරුයි. අමාරුයි. ඒකෙන්ද පුතේ මේ සැරේ මේ පාඩම් කරගන්න තියෙන්නේ පළවෙනි පරම්පරාව විතරම. හරි. අද පාඩම් කරන් තියෙන්නේ පළවෙනි පරම්පරාව විතරයි. දෙවෙනි පරම්පරාව. ඊළඟ හතේ උගන්වනවා. දෙවෙනි පරම්පරාව ඊළඟ අද කතා ගන්ති කතා කරේ පළවෙනි පරම්පරාව. හරි. තව මොනවද අපි අද කතා කරේ? අපි කතා කරා මාසක සුම් මේකේ පරිණාමය. පරිණාමය යටතේ පරම්පරා කිය ඉගෙන ගත්තද? හතර කියන්නේ? රින්දකනාල රාසියා මුකතේ පිට පුතේ මං කිව්වේ පරම්පරා හතර කියන්න කියලා. ඊට පස්සේ ඔය භාවිතා කරන ඉලෙක්ට්‍රොනික තාක්ෂණය තමයි රික්තකන ට්‍රාන්සිස්ටර් අනුකූලිත පරිපථ ශුද්ධ පරිපථ. ඔඩික පාඩම් කරන් ඉන්න ඕනේ ගෙදරදී හොඳේ. හරි. හරි. එහෙනම් අදට ක්ලාස් එක නතර කරනවා. ඔඩික හැමෝම පාඩම් කරන් ඉන්න මම ඊළඟ සතියේ කටපාඩම් ගන්නවා. ඒකින්ද හැමෝම පාඩම් කරන් ඉන්න. ආයිබෝවන් සර්.